ජයගමු ශ්‍රී ලංකා මේ 17 සහ 18 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ මම ඔබගෙන් ප්‍රශ්න කරන්නට කැමති මොන විපක්ෂයේද මොන විපක්ෂ නායකයද මොන විපක්ෂයේ කණ්ඩායමද රාජ්‍ය බලයක් නැතුව වැඩක් කරලා තියෙන්නේ? දැන් මගේ තාත්තත් වැඩක් කරේ තනතුරු බලය එක්ක. ජනාධිපති, අගමැති, නියෝජ්‍ය ඇමති, ඇමති. දැන් ඔය සිස්ටම් චේන්ජ් ඇති කරන්නට කියලා කට්ටියක් මහා සුපිරි සිඳු කට්ටියක් හැටියට පෙනී හිටිනවනේ. මොන පිස්සුද ඒගොල්ලොත් ඇමතිකම් කරා? ඇමතිකම් කරලා වැව් හදනවයි කියලා පොල් කටු 10,000ක් හැදුවා. පොල් කටු වැව් ඒගොල්ලොත් ඇමතිකම් කරලා තියෙනවා. මං ඒක නෙවෙයි අහන්නේ. බලයක් නැතුව මේ වගේ වැඩ කොටසක් කරලා තියෙන්නේ කවුද? හිතල බලන්න. මේක බංකොලොත් රටක්. රුපියල් හිඟතාවයක්, ඩොලර් හිඟතාවයක් තිබෙන රටක්. එවන් රටක ඔබ තීන්දුව කරන්නට ඕන රටට ඕන කයිය නායකලද වැඩ කරන නායකලද? දැන් මට අද මේ පදවියට ඇවිල්ලා පරාක්‍රමපුර විද්‍යාලයට දරුවෝ ඉන්නවා කීයද? 450ක්. දරුවෝ කීයද? 500ක්. දරුවෝ 500ක් ඉන්න පාසල. ඉතින් මට බනිනවා, මම බෙදනවලු. මට කියන්නකෝ මේ දූ දරුවන් අම්මලා තාත්තලා ගුරුවරුන් විදුහල්පතිවරුන්, මේ පාසලේ දරුවෝ 500ටම තියෙන්නේ වැඩ කරන කම්පියුටර් දෙකයි. ඉතින් දෙයියනේ, මම කම්පියුටර් පහකුයි, අදටත් මේ පාසලට නැති ස්මාර්ට් බෝඩ් එහෙකුයි, ප්‍රින්ටර් එහෙකුයි, ශබ්දකෝෂ ටිකකුයි, නර්තන කණ්ඩායමට ලක්ෂයකුයි, රෝබෝ තාක්ෂණෙන් ලංකාවෙන්ම අංක එකට ආපු අනුරේෂා දැරියට තවත් ඒ රෝබෝ තාක්ෂණය තව නව නිර්මාණ කරන්නට 25,000යි. ඉතින් ඒක වැරදිද? කවුරුර ඉන්නවද වැරදි කියලා කියන්නේ? දැන් මෙතන ඇතිනේ, මෙතන SJB ඇති, පොහොට්ටුත් ඇති, JVP ඇති, UNP ඇති, කොමියුනිස්ට් ඇති, ඔක්කොම ඉන්නව මෙතන. ඇයි මෙතන ભેදයක් නැහනේ? කවුරු හරි කියනවද? කවුරු හරි කියනවද? මේ බෙදිල්ල වැරදි කියලා. කවුරු හරි කියනවද? මේ පාසලට මේ කම්පියුටර් දෙන්න එපයි කියලා. කවුරු හරි කියනවද ශබ්දකෝෂ දෙන්න එපයි කියලා? කවුරු හරි කියනවද නැටුම් කණ්ඩායමට ලක්ෂයක් දෙන එක හොඳ නැහැ කියලා? කවුරු හරි කියනවද අර දැරියට රෝබෝ තාක්ෂණය වැඩි දියුණු කරන්න 25,000ක් දෙන එක වැරදි කියලා? එහෙම කියනවා කයිය නායකලා. ඒගොල්ලෝ මට දොස් කියනවා. දැන් මේ මැදවච්චි ආසනේ, ඒකට කියන්නේ මෛත්‍රීපාල සිරිසේන සමාවෙන් මෛත්‍රීපාල සේනානායක විද්‍යාලය, ඒකට මම බස් රථයක් දුන්නා. ඒවට බස් රථ දෙනකොට මට බස්මෑන් කියනවා. දැන් පදවියේම මහසෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යෝයි දූ දරුවෝයි ඇවිල්ලා ඉන්නවා බස්මෑන්ගෙන් බස් එකක් ඉල්ලගෙන. කොහොමද වැඩේ? දැන් මේ ඔක්කොම ඉල්ලන්නේ ජනාධිපතිගෙන් ඉල්ලන්නෙත් නැහැ, අගමැතිගෙන් ඉල්ලන්නෙත් නැහැ, ඇමති, රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමතිගෙන් ඉල්ලන්නෙත් නැහැ. ඉල්ලන්නේ බලයක් නැති විපක්ෂ නායකගෙන්. කොහොමද වැඩේ? මට කියන්නකෝ, කවදද ඉතිහාසය එහෙම වුනේ? ඉතිහාසයේ කවදද විසඳුම් ඉල්ලලා විපක්ෂ නායකලට ලියුම් දුන්නේ? ඒව දෙන්නේ ජනාධිපතිට, අගමැතිට, ඇමතිට, රාජ්‍ය ඇමතිට, නියෝජ්‍ය ඇමතිට. ඉතින් මේ බස්මෑන් කියනවා
මහසෙන් විද්‍යාලයට බස් එක දෙනවා විතරක් නෙවෙයි මහසෙන් විද්‍යාලයට ලබා දෙන බස් එකෙන් ඒ විද්‍යාලයට විතරක් නෙවෙයි පදවිය කොට්ටාසේ පාසල් 17ක් තිබෙනවා ඒ 17ටම ප්‍රයෝජන වෙන ආකාරයට මම මේ බස් එක ඉදිරි කාලයේදී පරිත්‍යාග කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මේ මට හැබැයි කියන්න එන්න එපා හෙට දෙන්න අනිද්දා දෙන්න ඡන්දෙට ඉස්සෙල්ලා දෙන්න ඡන්දේ කාලේ දෙන්න ඡන්දේ කාලේ නම් දෙන්න බෑ කොහොමද ඡන්දෙට පස්සේ දෙන්න ඡන්ද ගැන කතා කරන්න එන්න එපා මාත් එක්ක මේව දෙන්නේ ඡන්දෙට නෙවෙයි මේව දෙන්නේ අධ්‍යාපනයට ඒ නිසා අද මම අතිශයින්ම සතුටු වෙනවා හංසනී දැරියක් බොහොම දක්ෂ දැරියක් පන්තියේ තුන්වෙනියා ලස්සන කතාවක් කරා 9 වසරේ ඉන්නේ ඒ දැරිය කියනවා කබඩි තරඟවලට බේස්බෝල් තරඟවලට මේ පාසලේ දරුවෝ යන්නේ වියදම හොයාගන්නේ පොල් කටු විකුණලා කියලා කොහොමද වැඩේ මම පොල් කටු විකුණලා දරුවන්ව මහන්සි කරවලා නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් කරන්නයි මම බස් එක දෙන්නේ නමුත් ඒවට අපහාස කරනවා ඒවට අවලාද කරනවා හැබැයි ඉතින් බස්මෑන් කියන එක මම නම් දකින්නේ නැහැ අපහාසයක් හැටියට මං හිතන්නේ ජනාධිපතිකමටත් එහා මට ලැබුණු ගෞරවයක් ඒ වෙලමුණුවත් නිසා නෙවෙයි ලංකාවේ ප්‍රථම වතාවට ඔය හැමෝම ඉල්ලන සිස්ටම් චේන්ජ් එක ඔය හැමෝම ඉල්ලන ක්‍රමයේ වෙනස අද අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා හංසනී දියණිය කියනවා මේ පාසලේ ඉන්නවලු අටමස්ථානයේ වන්දනාමාන කරන්නට බැරි වුණු දරුවෝ බලන්න කොච්චර කනගාටුදායකද ඛේදනීයද උඩමළුවට ගියේ නැති දරුවෝ මම මේ දරියට කියන්න කැමතියි අනිවාර්යෙන්ම ඔබගේ සිහිනයත් මේ පාසලෙත් පාසල් 17ත් ප්‍රාර්ථනාව ඉෂ්ට කිරීම තමයි මගේ ඒකායන අරමුණ දෙමහල් ගොඩනැගිල්ලක් ගහනවයි කියලා ගස් කපලා තියෙනවා අනිවාර්යයෙන්ම මේ යුතුයකමත් අපි අනාගතයේදී ඉෂ්ට කරනවා ඒ වගේම ග්‍රවුන්ඩ් එක හදාගන්නට ප්‍රතිපාදන නැහැ විද්‍යාගාරය අබලන් වෙලා මම එකක් කියන්න කැමතියි මේ වසර අවසන් වන්නට පෙර ලංකාවේ තිබෙන රජයේ පාසල් 10096ම අපි සුහුරු පාසල් බවට පත් කරනවා ස්මාර්ට් ස්කූල්ස් බවට පත් කරනවා ඒ කියන්නේ එක දවසෙන් පත් වෙන්නේ නැහැ ඒ පත් කරන ගමන ආරම්භ කරනවා ඒ වැඩ පිළිවෙල තුල පදවි පරාක්‍රමපුර මහවිද්‍යාලයත් ස්මාර්ට් ස්කූල් එකක් බවට පත් කරන්නට මමම පැමිණෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි Watching the Life Traveler Channel.